තයිබෝවන් සීක්‍රට් සොෆ් නේච කුමනට ඇතුල්වෙන දොරකඩ මත ඉඳගෙන අපේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ චින්තක මහත්තයත් එක්ක කතා කරන්න හදන්නේ පාද යාත්‍රාවටත් පරිසරය පිළිබඳව වඩාත් ගැඹුරින් සංවේදීව කතා කළ යුතු තේමාවක් ඔගොල්ලන්ව දැනුවත් කරන්නත් බෙදා ගන්නත්. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් මහත්තයා. චින්තක මහත්තයා අද වෙද්දි මං හිතන්නේ 11,000 පැනලා සෙනගක් ගිහිලා තියෙනවා. ඔව් 10,500ක් පමණ මේ වෙනකොට ගිහිලා තියෙනවා. පළවෙනි දවස් දෙකේ ඇත්තටම 6,193ක් දෙවෙනි දවසේ 4,000ක් මේ වෙනුවට යාත්‍රිකයන් 600කට වගේ ආසන්න ප්‍රමාණයක් ඇතුළු වෙලා තියෙනවා. එන්න එන්න දැන් පොඩි පොඩි දැස්මක් තියෙන්නේ නේද? මුලින් දීච්ච ප්‍රමාණයට වැඩි අඩු වෙනවා. ඒක සාමාන්‍ය රටාවක්. ඒක සාමාන්‍ය රටාවක්. මුල් දවස් කීපේ පොඩ්ඩක් වැඩි වෙනවා. ඊළඟට ටික දවසක් ආය ඒ අඩුවේ ගිහිල්ලා ඊළඟට නැවත වැඩි වෙලා අවසානයේදී අඩු වෙලා යන විදිහට තමයි එන්නේ හුඟක් වෙලාට. ඔව්. එතකොට ඒක සිද්ධ වෙන්නේ මේ මොකක් හරි මේ කෝවිල් වල උත්සව තියෙන විදිහ හරි මොකක් හරි බලපානවා. බොහෝ වෙලාවට මේ යාපනයේ සිට මේ උකඳ දේවාලය දක්වා තියෙනකොට අතරමඟ තියෙන දේවාලවල දේවාල උත්සව ඉවර වීමත් සමග තමයි බොහෝ වෙලාවට ඒ කටයුතු අවසන් කළා තමයි යාත්‍රිකයන් කතරගම බලා පිටත් වෙන්නේ. ඒ අනුව ඒ දේවාලවල පවතින උත්සව දිනයන් අනුව ඒ අඩු වැඩි වීමක් වෙනවා. එතකොට දැන් හැමදාම අපිට තියෙන ප්‍රශ්නේ තමයි පරිසරය පරිසම් කරගන්න එකනේ. පරිසම් කර. නේද? ඔබතුමාට තියෙන විශේෂගත මේ වගකීමත් අපිට තියෙන ජානගත වගකීමත් ඒක. පුරවැසියෙක් විදිහට හැමෝටම තියෙනෝනේ මේකේ වගකීමක්. ඔව්. හැබැයි ඒකටම තමයි අන්තරාව වෙන්නේ. දැන් ලෝකයේ ඇතුලේ ඉන්දියාවෙත් මෙහෙම ගමන් බිමන් තියෙනවා. ඔව්. ඉතින් පරිසරයට යම් යම් දේ එකතු වෙනවා. මේව අවම කරගන්න අපි උත්සාහ කරනවා, දැනුවත් කරනවා. දැනුවත්. දැන් ඒවැ ප්‍රතිඵල තියෙනවද? ඇත්තටම යම් ප්‍රමාණයකට තියෙනවා. ඒ කියන්නේ මේක ඔබතුමා කලින් වැඩසටහන් කියලා වගේම කුමන ජාතික උද්‍යානය, ඒ වගේම අන්තර්ජාතික රැම්සා තෙත් භූමිය 1931 වෙනි රැම්සා තෙත් භූමිය. එතකොට මේ පාදයාත්‍රිකයන් ගමන් කරන්නේ බොහෝ වෙලාවට මේ රැම්සස් මේ කලාපයේ තුලින්ම තමයි ගමන් කරන්නේ. ඒ කියන්නේ ඊටාම සංවේදී පරිසර පද්ධතියක් අඩුලාන කලපු ආශ්‍රිත තියෙන පරිසර පද්ධතියක් තියෙනවා. එතකොට මේ දින සාමාන්‍යයෙන් 10ක් 12ක් වගේ කාලයක් 10-12-15ක් අතර කාලයක් මේ පාදයාත්‍රා මේ පැවැත්වෙනවා. ඒ කාලය තුලදී අපි විසින් සියලුම රැස්වීම් වලදී දැනුවත් කිරීම කරනවා මේ පරිසරයට වෙන හානිය අවම කර ගැනීමට කරන්න ඕන ක්‍රියාවලියක්. එහිදී අපිට මේ ප්‍රදේශවල අදාළව ගත්තොත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරී මහතුරු ඉතාමත් හොඳ සහයෝගය ලබා දෙනවා. ඒ කියන්නේ අපි ඉස්සරහට යනකොට බලන්න පුළුවන් වෙයි මේක. දන්සල් ලබා දීමේදී ඒ වගේ ලබා දෙන්නා වූ අමුද්‍රව්‍ය සම්බන්ධ පාලනය කිරීමක් කරනවා. මොකද අපි ඉස්සරහට යනකොට බලන්න පුළුවන් ඒව පාලනය කරනවා. ඒ වගේම අපි ඔකඳ සිට මේ පානම සිට අපේ කුමන ජාතික උද්‍යානයේ සීමාව වන මඩමෙතොර ස්ථානය දක්වාම ස්ථාන ගණනාවක භාෂා කීපෙම දැන්වීම් පූර්ව සවි කරලා තියෙනවා. ඒ වගේම කතන යන්ත්‍ර භාවිතා කරගෙන වරින් වර උපදෙස් ලබා දීම සිදු කරනවා මේ පරිසරයට අපරදව බැහැර කිරීම අවම කරන්න කියලා. ඊට අමතරව ජාතික උද්‍යාන නිලධාරීන් මේ පාදයාත්‍රාව තුළ සිදු වන කාලය තුළදී වරින් වර යම් ප්‍රමාණයක් එකතු කිරීම කරනවා. නමුත් පාදයාත්‍රාව අවසන් වූ පසු තමයි සම්පූර්ණ පිරිසුදු කිරීමේ කටයුතු සිදු කරන්නේ. සාමාන්‍යයෙන් අපේ ගමේ ගෙදර නම් නැත්නම් නගරබද නම් නගර සභාවෙන් ඉනවා. ඇවිල්ලා අර යනවා. එහෙම ක්‍රමවේදයක් තුණ නම් හොඳයි කියලා අද පිරිසක් කිය කිය ගියා. එහෙම ක්‍රමයක් ගන්න පුළුවන්ද? ඒක යෝජනා වෙලා නැද්ද? නැත්නම් ඒක සුදුසු නැති? අපි යෝජනා කිරීමක් කරා. එහෙම ක්‍රමවේදයක් තියෙනවා නම් හොඳයි. ඒ කියන්නේ ඉදින්දා පුළුවන් තරම් අපද්‍රව්‍ය ඉවත් කිරීමට හැකියාවක් තිබෙනවා නම් හොඳයි. මොකද බොදුමලට පේනවා ඉතින් සාමාන්‍යයෙන් මේ පාදයාත්‍රා කාලය වෙනකොට සාමාන්‍ය පායන කාලයක් තමයි බොහෝ වෙලාවට තියෙන්නේ. පුලන් වැඩි. එතකොට අපද්‍රව්‍ය මේ ඩිස්පර්ස් මේ දුර විසිරෙන ව්‍යාප්ත වෙන දුර ප්‍රමාණය හුඟක් වැඩි වෙනවා. වැටෙන shopping cover තව 3 කිලෝමීටරයක් විතර ඇතුළට වෙන්න ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට ඒ අපද්‍රව්‍ය සමග යම් ආකාරයක යම් ආහාරයක් මිශ්‍ර වෙලා තිබුණොත් එහෙම ඒවා වනසතුන් නැදගෙන ගිහිල්ලා තවත් දුරට දානවා. එතකොට ඇත්තටම අවසාන සමස්ත පිරිසුදු කිරීම ක්‍රියාවලිය ඉතාම දුෂ්කර ක්‍රියාවලියක් වෙනවා. ඒකත් ඇත්තටම මතක් කරන්න ඕනේ. ඒ අවසාන පිරිසුදු කිරීමේදී සමහර ස්වේච්ඡාවෙන්ගෙන මහත්මීන් ඇවිල්ලා දායක වෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි අවසානයේ සම්පූර්ණම මේ පිරිසුදු කිරීම සිදු කරන්නේ. දැන් මේ ඒකමිතියට අර මහා ටොන් ගාණක් ගිය අවුරුද්දේ කොච්චර වෙනවද? අදම අපි ගිය අවුරුද්දේ, ඒ කියන්නේ වසර ගණනාවක මෙහෙම අපි කටින් කියලා තිබුණාට ඔක ප්‍රමාණිත්ව දත්ත විදිහට කියවෙන්නේ නැති නිසා අපි ගිය අවුරුද්දේ ඉඳන් පටන් ගත්තා මේ
කුමන ජාතික උද්‍යානයේ කොටසේ තුල සිදුව මේකතු වෙනවා අපතර වෙ රැස් කළා මනින්න. නෝ අපි ප්ලාස්ටික් ඒ කියන්නේ බෝතල් පොලිතින් වගේ දේවල් වලින් එකතු කරලා 1300ක වගේ ප්‍රමාණයක් කිලෝග්‍රෑම්. ඒ වගේම ඇලුමිනියම් මුට්ටි වගේ දේවල් මොකද පූජා වලට අරන් යන කට්ටියත් ඒවත් ඒ වගේ තැන් වලම තියලා යනවා. මේ ජාතික උද්‍යානයේ ඒ ආගන්තුක ද්‍රව්‍ය. එතකොට ඒ වගේ ඒවා කිලෝ 40කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ ඊටම අඩු බර තියෙන. එතකොට ගෝනි 25 30ක් වගේ ප්‍රමාණයක් තිබුණා. ඒ වගේම මේ ටෙක්ස්ටයිල් මැටීරියල්ස් ඒ කියන්නේ මේ ගාමන්ට් මේවා රෙදි පූජා කරන්න අවුරෙදි සහ බැහැර කරන්න අවුරෙදි. ඒවත් මේ පරිසරයට ආගන්තුක ද්‍රව්‍ය. ඒවා අපි කිලෝ 70කට වගේ ආසන්න ප්‍රමාණයක් එකතු කරා. ඒතර සමස්තයක් විදියට කිලෝ 1400කට වගේ ප්‍රමාණයක් අපතර වේ එකතු කිරීමක් කරා ගිය අවුරුද්ද. ගිය අවුරුද්දේ මෙතරම් පාලන ක්‍රම භාවිතා කරද්දී. කරද්දී තමයි එච්චර වුණේ. ඔව්. එතකොට දැන් මේ පළවෙනි කිලෝමීටරය ඇතුළෙම තියෙන මේ වතුර බොන බෝතල් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ වැසිකිලි සඳහා වනාන්තරයට මේගොල්ලෝ යන්නේ. ඊට පස්සේ එතනත් ගෙනහිල්ලා බෝතලේ සමහල්ලාවට දාලා එනවා. ඒක මොනිටර් වෙන්නෙම නෑ සමහර වෙලාවට. ඒක තමයි තාම අපහසුම දේවල් ඒවා තමයි ඒවා අපි දන්න නිසා අපි ඇත්තටම පිරිසුදු ක්‍රීනීමේ ක්‍රියාවදී මාර්ගයේ දෙපස පමරන්නේ වෙයි. දෙපස මීටර් 500 500 වගේ නිලධාරීන් පෝලිමට ගිහිල්ලා ඒ සම්පූර්ණ පිරිසුදු කිරීමක් තමයි කරන්නේ අවසානයේ. ඉතා දුෂ්කර කාර්යයක්. ඇත්තටම අර කිලෝමීටර ළඟ බෝතල් වැටලා තියෙනවා කියන කතාවත් එක්ක මම ඇත්තටම යම් පණිවිඩයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔබතුමා යන විට නිරීක්ෂණය කර මේ යාත්‍රිකයන් යම් භාණ්ඩ ප්‍රමාණයක් අරන් එනවා. නමුත් ඔය පාර දිගට වැටිලා තියෙන හුඟා භාණ්ඩ නිරීක්ෂණය කළොත් මේ යාත්‍රිකයන් රැගෙනා වූ භාණ්ඩ නෙවෙයි. හුඟක් ඒවා. ඒ කට්ටිය රැගෙන ඉන්න භාණ්ඩ ඒ කට්ටියට අවශ්‍ය වතුර කතරගම දක්වාම දින 6ක් ජාතික උද්‍යාන තුලින් යන්න අවශ්‍ය ප්‍රමාණය රඳවා ගැනීම හැකි උපකරණයක් අනිවාර්යෙන් මේ කට්ටිය ළඟ තියෙනවා. කට්ටිය ඒකත් අරගෙන එනවා. ඊට අමතරව ආහාර ද්‍රව්‍ය ඒවත් බලන්න ඔය ගොඩ ගහගෙන අරගෙන යනවා. ඒ කරගෙන අරන් යනවා. එතකොට දැන් දන්සල් දීම ඉතාම හොඳ ක්‍රියාවලියක්. ඉතින් ලබා දීම අපේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච. නමුත් ඔය වැටිලා තියෙන හුඟක් දේවල් ඔය දන්සල් ආකාරයෙන් ලබා දුන් දේවල්. ඒ කියන්නේ වතුර ලීටරේ බෝතල් අපි හැමදාම දැනුවත් කරනවා. අපි ජාතික උද්‍යානයේ තුලහා මේ උකන් දේවාලය ආශ්‍රිතව ලීටරේ වගේ පොඩි බෝතල් බෙදන්න අපි මේ අවසර ලබා දීමක් කරන්නේ නැහැ. නමුත් ඊට බාහිරයෙන් කරපුවාම ඒ බෝතලේ මේ කිලෝමීටරයක් ගන්න ඉස්සල ඉවර වෙනවා. ඒ වගේම හුඟක් වෙලාවට ඔබතුමා දකි බිස්කට් පැකට් එහෙම දෙනවා. මිනිස්සු දන්සල් දෙනවා කියලා කැමැත්තෙන් ඉතාලි විල්ලා දෙනවා. සාමාන්‍ය පොඩි බිස්කට් පැකට් එකක් කඩලා උපරිම ඉතින් පැය 4ක් 5ක් 6ක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ පොංගනවා. හුලං වැදিলা පොංගනවා. එතකොට දුර ගත්තොත් එහෙම මේ වතුර බෝතලයක් කියන්නේ මීටර 100 ඉතාලි 50 ඉතින් ඊට පස්සේ විසිකරන එක තමයි වෙන්නේ. විසිකරන එක වෙන්නේ. එතකොට ඒ වගේ බිස්කට් වගේ දේවල් දෙනවා නම් මේ මොකද මම ඇත්තටම ගිය අවුරුද්දේ මේ ප්‍රසිද්ධ රැස්වීම වල ප්‍රකාශ කළේ දානපතින්ට ප්‍රකාශ කළේ දෙන්න කට්ටියට ඒවා අර තොග වශයෙන් ලොකු ප්‍රමාණයක් පෙට්ටි වලින් ගෙනල්ලා යම් අර දිරණ ආවරණයක දාලා ලූස් විදිහට දෙන්න පුළුවන්. මොකද ඕක කොච්චර කරත් දවසක් තියාගන්න බෑ. කඩ කොටපස බිස්කට් එක. ඉතින් ඒක තියාගන්න බෑ. ඊළඟට දැන් සමහල්ලවට දෙනවා සිද්ධාලේප. හොඳයි. මිනිසුන්ට අමාරු මේව ගන්න. නමුත් සිද්ධාලේප දෙනවා නම් අර පොඩි මේක ඇත්තටම මෙතෙන්ද කිලෝමීටර 10ක් ගියපුවාම එක්කෙනෙක් සමහල්ලවට කහුල ගාපුවාම ඉවරයි. පොඩි ඩප්පිය. ඕක විසික් කරාම පස්සේ අපිට හොයන්නත් පුළුවන් මේ අමාරු වෙන්නේ. ඒතොර අනික මේ තියෙන්නේ කලපු ආශ්‍රිත ජලජ පරිසර සංවිධි පරිසර පද්ධතිය. ඕවට වැටිලා ඇතුළට යවෙනවා. ඒතොර හොයන්න බෑ. ඒතොර අපි සාමාන්‍යයෙන් මේ වගේ දේවල් දෙනවා නම් යෝජනා කරන්න ඊට වඩා මෙතන ඉඳන් කතරගමටම ගිහිල්ලත් පොඩ්ඩක් හරි ඉතුරු වෙන්න පුළුවන් විදිහ යම් ප්‍රමාණවත් එකක් දෙන්න ඕනේ. එතකොට මේ මිනිස්සු එක ගෙදර හරි අරන් යනවා. අනිවාර්යයෙන්. මේ ජාතික උද්‍යානය තුල හලලා යන්නේ. අනික ක්ෂණික ආහාර ද්‍රව්‍ය දැන් ලබා දෙන්න හුඟක් වෙල උත්සාහ කරනවා. අපි පුළුවන් තරම් බලක් කරනවා. නමුත් දබදන කියන්නේ මැගි නූඩල්ස් වගේ ඒවා. එකපාරයි මෙතන ඉඳන් අතෙන්ද ගත්ත ගමන් එතනින්ම පැකට් එක බිම. ඉතින් එතකොට පුළුවන් තරම් අර ඒ ප්ලාස්ටික් පොලිතින් ආවරණ ඉවත් කරලා මේක ලබා දෙන්න පුළුවන් නම් වටිනවා. ඔබතුමා කිව්ව කරුණක් හරි වැදගත්. මේ බිස්කට් පැකට් එකක් වේවා වෙන මේ මේ ශනිකව හදාගන්න එකක් ඒක කඩා ගන්න තෙක් පමණයි ආරක්ෂාව සදා දීලා තියෙනවා. ඊට පස්සේ කොහොමවත් වැඩන්නේ. කොහොමවත් වැඩන්නේ. ඔව්. එතකොට මේ පරිභෝජනය කරන්න පරිභෝජනය කර දැන් මේක අර සුළු ගමනක් නෙවෙයි ජාතික උද්‍යාන දෙකක් හරහා අභය භූමියක් හරහා කිලෝමීටර් 90කට වගේ ආසන්න ප්‍රමාණයක් වනයේ තුලින් යන සංවේදී පරිසර පද්ධතිය ඇතුළේ. එතකොට ඒම ද්‍රව්‍ය කිසිම පුද්ගලයෙක් අමතර බර කිලෝමීටර් 90ක් අරගෙන යන්නේ නැහැනේ. අවශ්‍ය ප්‍රමාණය තමයි මේ පුද්ගලයන් අත්‍යවශ්‍ය ප්‍රමාණය තමයි අරගෙන එන්නේ. දන්සල් වලින් ලබා දීම කරන්නේ දේවල් අමතරව ලැබෙන දේවල්. එතකොට මේ පුද්ගලයන්ට අමතර දේවල් එතනින් එහාට අරගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා තමයි හුඟක් වෙලාවට මේ ඉවත් කිරීම සිදු කරන්නේ. නමුත් දන්සල් වලින් ලබා දීමක් කරනවා ඒවා මහජන සෞඛ්‍ය පරීක්ෂණතුමාගේ නිර්දේශයන්ට අනුව වනජීවීගේ නියාමනයේ ඉවත්කින් වෙන්නේ. ඒ කියන්නේ අපි පිසු ආහාර ලබා දීම අපි එපා කියන්නේ. ඒ වගේ දේවල් ඒ ස්ථානීයව කරන්න පුළුවන්. ඒතොර මේ පරිසරයට බැහැර වෙන අපද්‍රව්‍ය ඉතාම සීමිත වෙනවා. ඔව් අරත් දැන් දන්සල් වලින් හැම කෙනෙක්ම ආහාර ගන්නෑ. හැම කෙනෙක්ම ගන්න. සුද්ධව තමන්ම හදාගත්ත ආහාරයක් ගන්නව ගොඩක් වෙලාවට මම දැකලා. අතරම හුඟක් කට්ටිය උග දන් මේ දන්නවා. නමුත්
මොකද ඒකට්ටේ යම් ආගමික විශ්වාසයක් මත යම් මස්මාංස අනුභවයකින් තොරව යම් පේවීමක් කරලා වෙලා ගමන් කරනවාට. ඒතර එයා ගන්න ආහාරයේ විශ්වාස නැති සම්බන්ධවත් බොහෝ යාත්‍රිකයන් කල්පනා කරනවා. ඒ කියන්නේ මේක දෙන පුද්ගලයා යම් මේවා කරලා තියෙනවද කියන එකයි උන්ගේ ඒ සිතුවිල්ලල තියෙනවා. ඒකට හැම පුද්ගලයාම මේ දෙන හැමදේම ගන්න යන්නෙත් නැහැ. එතකොට දැන් මේ අවුරුද්දේ නෙමෙයි වරින් වරත් මම ඊට ඉස්සෙල්ලත් දැකලා තිනෝ මේ මම අතරින් අරන් ආවා මේ මේ බැතිමතුන්ට දෙන බෑග් එකක් නේ. මේ 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 පොලිතීන් ඒවා බැහැර කළා මේක පවත්ව ගන්න පුළුවන්. ඔව් ලොකු බරක් දාන්න පුළුවන්. ලොකු බරක් දාන්න පුළුවන්. ඇත්තටම අපි මේ වගේ දෙයක් අපි මේ ඉල්ලීමක් කරලා අපි යෝජනා කරේ. එතකොට ප්ලාස්ටික් පොලිතීන් වගේ දේවල් වෙනින්ම අමතරව අරන් යෑමේ අවශ්‍යතාවයක් නැති වෙනතර මේ වගේ බෑග් එක දාගෙන ඒ කටියට ගමනාන්තයේ දෙක කරන් යන්නත් පුළුවන්. ඊට පස්සෙත් මේක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ලබන වසරේ නෝනා ලබන වසරටත් මේක අරන් එන්න පුළුවන්. ඒ නිසා තමයි අර මේ හොඳ කල්පවදිනව විදිහට හොඳ ශක්තිමත් රෙද්දක් භාවිතා කරලා මේක කරලා දෙන්නේ. ඇතර මේක සම්බන්ධයෙන් කියන්න ඕනේ මේක ලබා දීමේදී අපිට මූලික වශයෙන්ම ඩිමෝ ලංකා ආයතනය, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා ආයතනය, මාස් ආයතනය, ඩිල්මා ආයතනය, ලීනියා ඇක්වා ආයතනය, නාලන් ආයතනය මූලදායකත්ව ලබා දීලා කරලා දෙනවා. ඒ කට්ටිය ප්‍රජාසත්කාරයක් විදිහට තමයි කරලා දෙන්නේ. ඉතාමත් වැදගත් මේ සංචාරකයන් ලබා දීම සඳහා මේම ස්ථානයේ මේ එළියපදිංචි වෙන සීලුම කණ්ඩායම් වලට මේ මේක ලබා දීම සිදු කරනවා. එතකොට මේකෙනුත් යම් කිසි ආකාරයකින් මේ මේ පරිසරයට පොලිතින් එකතු වීම අවම වෙනවා. ඔව්. එතකොට ඊට අමතරව අර ලොකු කළු බෑග් තියෙනව නේද පොලිතින් මේ සහ ප්ලාස්ටික් බෝතල් දාන්නත් වෙනදා කියලා මෙසරෙත් එහෙම තියෙනවා. එහෙම ඇදලා තියෙනවා. අපි මේ පාරත් තියලා තියෙනවා. ඒවා අර මගින් අතරම තනින් තැනට තමයි අපි මේ මාර්ගය ස්ථාන කරන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. ඒ වගේට දාලා එකතු කරගෙන අර ඒ කියන්නේ අපිට අර අවසාන පිරිසුදු කිරීමේ ක්‍රියාවලියට කලින් පුළු පුළුවන් හැකිවිල හැම වෙලෙම ගේන්න තමයි අපි මේ වගේ දෙයක් උත් කරලා තියෙන්නේ. එතකොට චින්තක මහත්තයා මේ දැන් අපි කතා කරේ මේ පරිසරයේ සමබරතාවයේ පවිත්‍රතාවයේ ගැනනේ. දැන් මේ යන අය මනබිමක් මැද්දෙන් අඩුම තරම්නේ සපාරි ජීප් එකකින් ගියත් එහෙම බහින්නවත් නිශ්චිතව ඉඩක් නොලැබෙන තැනක බහින්නවත් දෙන්නේ නැති බිමකනේ මේ ඇවිදින්නේ. දෙන්නේ නැහැ. ඔව්. දැන් ගිය අවුරුද්දේ දෙයිනේ කියලා තාම නැහැ මේ පළවෙනි දවස් දෙකේ අලියෙක් ගහලා අම්ම කෙනෙක් මැරිලා අම්ම තමයි මං හිතන්නේ ගినాවේ. ඔව්. ඊට පස්සේ ණයෙක් දෂ්ට කළා. සර්ප දෂ්ටණය කියන එක. මිය ගියා. ගියනකොට මිය ගිහිල්ලා. ඔව්. අන්න ඒ තත්වයන් උඹලදි පරිස්සම් වෙන්න. ඒගොල්ලෝ භක්තියෙන් තමයි යන්නේ. යන්නේ. හැබැයි ඒ භක්තියට අමතරව මේ ගැන කෝඩු කාර්යය විශේෂයෙන්ම දෙමළ නොවන අය බොහෝ විට එනවා. ඒගොල්ලන්ටත් ආදුනිකින්ටත් දෙන අදහස මොකද්ද? ඇත්තටම අපි දැන් මූලික වශයෙන් දැන් ඔය වගේ ආදුනික අයට දෙනවට හුඟක් වෙලා දෙකට දන්නේ නැහැ නිසා අපි ජාතික උද්‍යානයේ නීති රීති පද්ධති කීපයක් දාලා තියෙනවා. ඒ කියන්නේ අපි සංචාරකයන් කිසිම පාද යාත්‍රිකයෙක්ට ජාතික උද්‍යානයට පිවිසෙන්න දෙන්නේ නැහැ. උදේ 6ට කලින් දෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ 6 වෙනකන් අඳුරු සහිත සත්වයෝ දිනනවා සත්තු ඉන්නවා. ඒක නිසා ඒ කාලේ ගමන් කිරීමෙන් සතුන්ගේ චර්යාවන්ටත් බාධා වෙන බාධාව වැඩි. මිනිසුන්ටත් ඒ හානිය වීම හැකියාව තිබෙනවා. ඊළඟට එළිය වෙඩිලා ගියාම එතනින් ගමන් කරන්න දෙනවා. නැවත හවස 3 වෙන විට අපි නැවතින් නැවත ගේටු අහනවා. නවාතැන් ස්ථාන වලින් එහාට යන්න දෙන්නේ නැහැ හවස 3න් පසුව. ඒ අපි නොදෙන්නේත් ඒ නවාතැන් දෙකක් ස්ථාන දෙකක් අතර සාමාන්‍ය කිලෝමීටර් 10කට වැඩි දුරක් තියෙනවා. එතකොට ඒ කිලෝමීටර් 10 දුර පාගමන යනකොට ඒ කට්ටිය හවස 5 6 වගේ වෙනවා. ඉතින් ඊට ඒතර අර එළිය ඒ දැන් දවස පුරාම මම අර කිව්වා වගේ පරිස කලසම්මේදී කලුපද්දයක් එක තමයි තියෙන්නේ මේක ඉදලා තියෙන්නේ. සතුන් වසරක් තිස්සේ භාවිතා කරපු භූමිය මේ දින 10ක 15ක මිනිසුන්ගේ ගමනක් වෙනමිට ලක් වෙනකොට කට්ටියගේ චර්යාවන් වෙනස් වුණාට ඒ කට්ටිය සමහරලාට අර පුරුදු දැනගන්නට නැවත එන්න උත්සාහ කරනවා. එතකොට උදේවරු අර සෙනග වැඩි ඒක නිසා සමහරලාට හවස වෙද්දි කොහොම හරි කට්ටිය එන්න උත්සාහ කරනවා. එතකොට ඒ හවස ඒ සතුන් සමග නැවත ගැටීම් ඇති කර මූණ ඩයටිලා ඒ ගැටීම් ඇති බලක් වෙන තමයි අපි 3න් පස්සේ සාමාන්‍ය යන්න දෙන්නේ නැත්තේ. සත්තු සක්‍රීය වෙන වෙලාවට ඒ කියන්නේ අපි මාසෙන් දැන් උදේ ඉඳන්ම යන්නේ නැති කට්ටිය හවසට හරි ඔය කලපු වලට එනවමනේ වතුරට මම මේව කරගන්න. එතකොට ඒක මේව කරලා දෙනවා. ඊට අමතරව මේ අපි දැනුවත් කිරීම කරනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් හුඟක් කට්ටියට ඒ දැනුමක් නැතුණාට හුඟ අපි පුළුවන් හැමතැනදීම අපි දැනුවත් කිරීම කරනවා. ඒ කියන්නේ ගමනක් යනකොට සතෙක්ගේ චර්යා රටාවන් සම්බන්ධවත් අවධානය යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි දැන් උංගක් වෙලා චර්යා රටාව සහ උංගේ හැසිරීම සම්බන්ධ ඒ කියන්නේ දැන් නවාතැන් ස්ථාන අපි නිර්ණය කරලා තියෙනවා. ඒ ස්ථාන වලින් පිට ගිහිලා නවතින්න එපා කියලා අපි කියනවා. එතකොට දැන් ওই උංගක් අනතුරු වෙලා තියෙන්නේ මේ අර කියන ස්ථානයට වඩා නියමිත මාර්ගයෙන් බැහැරව ගිහිල්ලා සමහර අවස්ථාවල. සමහර අවස්ථාවල අර කියනව වෙලාවන් ඉක්මව ගමන් කිරීමට උත්සාහ කරලා වෙලා තියෙනවා. එතකොට මේ අපි කියන්නේ රාත්‍රී නවතිනකොට වුණත් අපි නම් කරලා තියෙන නිශ්චිත ප්‍රදේශය තුල නවතින්න
පුළුවන්තරගෙන් හවස හයවග නොට ජල පාරවල් මූලිකර ස්ථානල් රැද හොඳ වන සතුන දෙදන්නන ති ඒවගේ ගැටල ඇතිවන්න පුළුවන් නිසා ඒක සම්බධන යෝගන තුර ඒක වැඩිහරක් අපිත් මේ මයම් කතනයන්ත භාවිතා කරගෙන මේ මුලින් නම කියනවා දැමිල භාෂාවෙන් සහ සිංහල භාෂාව දෙකම කියනවා එහෙම දැනුවත් කිරීම් කරනවා ඊට අමතරව නවකයන්ව අපි අර ලීෆලට් වගේ ගහලා අත්පත්‍රිකා බෙදීමක් සිදු කරනවා අත්පත්‍රිකා බෙදීමක් කරලා කරනවා දෙමළ භාෂාවෙන් මේකෙන් එතකොට ඒකට ඒකේ තියෙන උපදෙස් අනුගමනය කළත් ආරක්ෂාකාරයෝ යන්න පුළුවන් කොහොම කරත් මේක ඊළඟ මේ අවධානය කරි ගමන ඊළඟ අපි කියනවා සාමාන්‍යයෙන් මේ කුඩා කණ්ඩායම් වශයෙන් යනකොට වඩා පොඩක් කණ්ඩායම් වශයෙන් යන්න කියලා. ඒ කියන්නේ හවස් වෙනකොට පිරිස තනි තනි පුද්ගලෙක් වශයෙන් යනකොට වඩා යම් කණ්ඩායමක් සමග ගමන් කරන්න කියලා උපදෙස් දෙනවා. ඉතින් ඒ ආකාරවලින් කටයුතු කිරීමෙන් හැකියාවක් තියෙනවා විය හැකි අනුතුරු අවම කර ගැනීමට. මගහරවා ගැනීම. අවසන් වශයෙන් මොකක් හරි උපදේශයක් හරි යම් කිසි දෙයක් කියන්න තියෙනවද මේ සමාජී ජීවත් වෙන අයටත් පාදයාත්‍රා වියන අයට? අතරම මේක ඉතිහාසයෙන් නම් කරගෙන යන සංස්කෘතික උත්සවයක්. අපි ඒකටත් වැදගත්කමක් දීලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මේ වස් ලංකාවේ තියෙන විශාලම ජාතික උද්‍යානයක් රැම්සා තෙද්බිම් කලාපයක්. එතකොට මේකේ සංවේදී පරිසර පද්ධතියක් තියෙන්නේ. අපි මේකත් රැක ගන්න ඕනේ රටට විශාල ආදායමක් ලැබෙන ස්ථානයක්. එතකොට මේ යාත්‍රා වේදන ගමන් පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කරලා පුළුවන් තරම් මේ පරිසරය ආරක්ෂා කරමින් ඒ දිවි රැකවරණය ලබා ගැනීමට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද දෙවියොත් කැමති නැහැ ඒ දෙවියෝ ඉන්න පරිසර විනාශ කරන්න. ඇත්තටම මේ කුමන ජාතික උද්‍යානය කියන්නේ ඔබතුමාලා දන්නවා සාමාන්‍ය කුඩා කැබිලිත්ත මඩමෙතොට ස්ථානේ ඊළඟ මහ කැබිලිත්ත පිටලා තියෙනවා. ඒ කියන්නේ කතරගම දෙවියෝ වැඩි සිටින ස්ථානේ විදියට හන්නවා. ඒතර ඒ භක්තියෙන් තමයි මේ බැතිමතුන් යන්නේ. ඒතර දෙවියන් වැඩි සිටින ස්ථානයක් අපවිත්‍ර කළ යුතු නැහැ. ඒ දෙවිවාශිෂ්‍යද ලබා ගන්න ඕන නැහැ. ඒක නිසා මං ඉල්ලීමක් වශයෙන් අවසාන වශයෙන් කරන්නේ පරිසරයට කරන හානිය අවම කරන්න. ඒ සඳහා අපි ගන්නව ක්‍රියාමාර්ග වලට අපිට සහාය දෙන්න කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සීක්‍රට්ස් ඔෆ් නේචර් මේක නම් තොරතුරු ගොන්නේ ඔබත් පුංචි දෙයකින් හරි පිළිපැදලා සහයෝගයක් දෙන්න. ජය වේවා ඔබට.